අයිබෝන් හදිසියෙම ලයිව් එකක් එන්න කල්පනා කරේ මේ අවස්ථාවේ මේ රට ඉතාමත් තීරණාත්මක තැනක තියෙන්නේ ඒ හින්දා මම කරුණා කරලා ත්‍රිවිධ හමුදාවකින් සහ පොලිසියෙන් ඉල්ලා සිටිනවා මේ මර්ධනය දැම්ම නවත්තන්න මොකද මේ ඔබ තුමන්ලා මේ කරන මේ වැඩෙන් අහිංසක අසරණ අම්මලගේ තාත්තලගේ ළමයින් තමයි පීඩාවට පත් වෙන්නේ තව වෙනකන් ගෝඨාභය රාජපක්ෂ අපි නම් වෙනදා ඔහුගේ ජනාධිපති මන්දිරය සහ සියලුම අගමැති මන්දිර ජනාධිපති ලේකම් කාර්යාලය මේ ඔක්කොම අරගලයේ විසින් අරගලයේ ඉන්න ජනතාව විසින් අත්පත් කරගත්තත් ඔහු තව වෙනකන් ඔහුගේ අස්වීමේ ලිපිය බාර දීලා නැහැ අද දවසේ එක වෙන්න කලින් මේ අස්වීමේ ලිපිය බාර දෙන්න කියලා අරගලයට සම්බන්ධ සියලුම ජනතාව ඉල්ලා සිටියත් තව වෙනකන් ඔහු අස්වීමේ ලිපිය බාර දීලා නැහැ එතකොට ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොට කතානායක විසින් කියනවා රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති විදිහට පත් කරා කියලා ඇත්තරම වැඩ බලන ජනාධිපති කෙනෙක් පත් කරන්න එකම හැකියාව තියෙන්නේ එක්කෝ ජනාධිපති දුරෙන් ඉල්ලා දුරෙන් ඉවත් වෙන්න ඕනේ එහෙම නැත්නම් එහෙම ජනාධිපති නම් කරන පුද්ගලයෙක් තමයි වැඩ බලන ජනාධිපති විදිහට මෙතෙක් කාලයක් ඉතිහාසයේ පත් වෙලා තියෙන්නේ එහෙනම් ඒකේ තේරුම තමයි ගෝඨාභය රාජපක්ෂ තවමත් නීත්‍යානුකූල ජනාධිපති කියන එක මේ රටේ. ඔහු අද වෙනකන් කිසිම විදිහකින් අස්වීමේ ලිපියක් බාර දීලත් නැහැ. ඔහු පිට මාලදිවයිනට ගිහිල්ලා සැඟවිලා ඉන්නවා මට හිතෙන විදිහට මේ කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ ලව්වා මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ව මර්ධනය කරලා නැවතත් ඔහුට මේ රටට නැවතත් ජනාධිපති විදිහට එන්න පාර කපා ගන්න. මම රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනවා අරගලයේ භූමියේ සියලුම මේ රටේ බහුතරයක් වෙච්ච ජනතාව ඉල්ලා සිටින්නේ ඔබටත් අගමැති ධූරයෙන් අයින් වෙන්න කියලා ජනාධිපති සහ අගමැති එකවර අයින් වෙන්න කියන එක තමයි සියලු දෙනා ඉල්ලන්නේ මේ අවස්ථාවේ ඔබ මේ කරන වැඩෙන් වෙන්නේ අවසානයේ මේ මුළු රටම ලේවිලක් බවට පත් වෙනවා කරුණාකර මේ වැඩේ නවත්තන්න විශේෂයෙන්ම අරගලයේ සිටින සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා යුද හමුදාව සහ පොලිසිය කියන මේ දෙගොල්ලොත් එක්ක ගැටුමකට යන්නේ නැතුව මේ පහුගිය කාලෙම ඔබ සියලු දෙනාම අරගලයේ ඉතාමත් ප්‍රචණ්ඩත්වකින් තොරව කරගෙන ආපු එකේ ප්‍රතිඵල තමයි අපිට නම් වෙන්න දකින්න ලැබුණේ. ඒ නිසා මේ අපි ප්‍රචණ්ඩත්වය දියත් කරන සෑම අවස්ථාවකම හමුදාව සහ පොලිසිය ඊටත් වඩා ප්‍රචණ්ඩත්වය අපිට දියත් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද රෑ වෙනකොට කී දහහක්ගේ ජීවිත විනාශ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් උමනාවෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ මිනී මතින් ජනතාවගේ ලේ මතින් යන්නේ නැතුව කරුණාකර රනිල් වික්‍රමසිංහ ඔබත් අයින් වෙන්න ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ඔබ මේ කරන බොරුව නවත්තන්න ඔබ හදන්නේ රනිල් වික්‍රමසිංහ කියන රනිල් රාජපක්ෂ කියන පුද්ගලයා විශ්සරහට දාලා නැවතත් ලංකාවට එන්න පුළුවන් විදිහ වාතාවරණයක් හදාගන්න ඔබ අයින් වෙනවා නම් ඔබ මේ වෙනකොට ලියුම දීලා අවසන් වෙන්න ඕනේ ඔබ අස්වීමේ ලිපියක් බාර දීලාවත් ධූරයෙන් අස් වෙනවා කියන වචනයක්වත් කිසිම කෙනෙක් කියලා නැහැ ඔබගේ ආණ්ඩුවේ ඉන්න එතකොට පැහැදිලිව පේනවා රනිල් වික්‍රමසිංහට මේ වැඩ බලන ජනාධිපතිකම දුන්නෙම මේ රට ප්‍රචණ්ඩත්වය කරා ගෙනියලා මිනිසුන්ව බය කරලා මිනිසුන්ට වෙඩි තියලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ රටේ මිනිසුන්ගේ මේ කටවහන්න. ඒ හින්දා මං ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඉතාමත් භයානක තත්ත්වයක් තමයි රට ඇතුලේ තියෙන්නේ ඒක පැහැදිලිව පේනවා. මම නිරන්තරයෙන් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා විවස්ථානුකූලව වැඩ කරනවා කියලා නිරන්තරයෙන් කියන රනිල් වික්‍රමසිංහගේ ඇඟකවත් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ගෑවිලා නැහැ. ඒකේ ප්‍රතිඵල දැන් අපි දකිනවා. ඒ හින්දා මේක මේ විදිහට ජනතාව තවත් කුපිත කරන්න නැතුව මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නැතුව ඔබ දෙපළම අයින් වෙන්න ජනතා මතයට කන් දෙන ජනතාව කියන්නේ මොකද්ද කියන එක අහලා ඒ ජනතාවගේ මතයට කන් දෙන්න. ඒක තමයි ප්‍රධානම දේ. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා අරගලයේ ඉන්න සියලුම ජනතාවගෙන් ප්‍රචණ්ඩත්වයක් නැතුව මේ මේ වැඩ මේ මේ දැන් මොවුන් දෙදෙනාම ඉවත්ව යනකම් තමුන්ගේ මේ ඒ උද්ඝෝෂණ තමුන්ගේ ඒ විරෝධතා දක්වන්න හැබැයි ඔබ දෙසට තුවක්කුව එල්ල වෙන විදිහේ ප්‍රචණ්ඩත්වයක් ඔබ දියත් කරන්න එපා මං ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ දරුවන්ව ආරක්ෂා කරගන්න ඒ වගේම විශේෂයෙන්ම පොලිසිය සහ හමුදාව ඔබ කිසිම ජනපදනමක් නැති අඩුම ගානේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයක්වත් ගණන් කරපු නැති එක ආසනයක් හිමි පුද්ගලයෙක්ව මේ විදිහට ආරක්ෂා කරමින් රටේ ජනතාව මර්ධනය කරනවා නම් ඔබ ඔය ඇඳගෙන ඉන්න නිල ඇඳුම පිළිබඳව ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ තනි පුද්ගලයෙක්ව ආරක්ෂා කරන රටේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙන්නේ නැතුව ඔබත් ජනතාවත් එක්ක හිටගන්න මේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් මේක සමහරට රෑ වෙනකොට
කී දෙනෙක්ට බෙඩි තියලා දායිද දන්නේ නැහැ. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා රනිල් වික්‍රමසිංහ ඔබගේ පොත් ඔබ කියවන පොත් ලක්ෂ සංඛ්‍යාත ගානක ඔබ කියවපු පොත්වල පිටිපස්සින් රාක්ෂාව අවදි කරන්න එපා. මං ඉල්ලා සිටිනවා ගෞරවයෙන්ම මුළු රටම ගරු කරන මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගෙන් ඔබතුමිය උගත් බුද්ධිමත් රටේ මිනිසුන්ගේ මිනිසුන්ගේ මතය තේරෙන ව්‍යාකාරී කාන්තාවක් විදිහට කරුණාකර තමුන්ගේ සැමියාට කියන්න මේ කරන වැඩේ නවත්තන්න. මේ බල ලෝභීත්වය මොකද්ද මේකේ තේරුම? රනිල් වික්‍රමසිංහ ඔබට දැන් අවුරුදු 75ක් පැනලා තියෙනවා. අවුරුදු 80ට කිට්ටුයි. තව දුරටත් මේ විදිහට බලය රැඳවගෙන ඉන්නේ කාගේ උමනාටද? කාටද මේ මේ මොකද රටට ආදරේ හින්දාද? ඒ නිසා කරුණා කරලා මේ රටට රටට යමක් කරන්න පුළුවන් පුද්ගලයෝ ටිකක් එක්කහු වෙච්ච සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේ රටේ පාලනය අරගෙන යනවා මිසක් ඔබ දෙදෙනාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ තියෙන හින්දා රනිල් වික්‍රමසිංහ ඔබගේ වයසවත් ගැන හිතලා කරුණා කරලා මේ කරන වැඩේ නවත්තන්න. ඔබගේ හිත ඇතුලේ ඉන්න රාක්ෂාව එළියට දාලා ජනතාවගෙන් පිළිගන්න එපා. මම දන්නවා මේ වෙලාවේ ඔබගේ ගිනිගත් තරහට එතකොට ඔබගේ දූර ඔබගේ ගේ ඉස්සරහට ආපු තරහට ඔබ ඔබ සිතන පතන විදිය අපිට තේරෙනවා. අපි කාලයක් තිස්සේ ආශ්‍රය කළා ඔබ කොයි විදිහටද මේ 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 ඔබට පෞද්ගලික වෙන තරහ කොයි විදිහටද කියලා අපි දැකලා තියෙනවා. ඒ හින්දා ඔබේ තරහ ගත්තම තරහ ආවම මොන විදිහටද මේ මිනිසුන්ත් එක්ක හැසිරෙන්නේ කියලා අපි දැකලා තියෙනවා. ඒ හින්දා රටේ මිනිසුන්ට මේ රටේ මිනිසුන්ට මේ රටේ මිනිසුන්ට මේ කරන අපරාධය නවත්තර දාලා කරුණා කරලා මේ ධූරයෙන් බැහැලා යන්න ගෝඨාභය රාජපක්ෂ ඔබත් කරුණා කරලා අස්වීමේ ලිපිය බාර දෙන්න. මේ 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 වැඩේ මේ විදිහට කරන්න බෑ. රටේ මිනිස්සු කවදා වෙනකන් කන්නේ බොන්නේ නැතුව රස්සිය අදුවේ අරගල කර කර ඉන්නද? ඔවුන් ඔවුන්ගේ ජීවිත ඉදිරියට ගෙනියන්නේ නැද්ද? කවදා වෙනකන් මේ රට මේ විදිහට අස්ථාවර තියන්නද? එහෙනම් කරුණා කරලා මං ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම ඔබ දෙදෙනාගෙන්ම කරුණා කරලා ජනතා මතයට හිස නැවලා මේකෙන් අයින් වෙන්න. ඒ වගේම තමයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි යුද හමුදාවෙන් ඉල්ලා සිටිනවා නිලැඳුම කියන දෙයට මෙච්චර කාලයක් මිනිස්සු ගරු කරා. ඒ ගරුත්වය නැති කරගන්න එපා. ජනතාවට මර්ධනය දියත් කළා ජනතාවගේ මිනී මතින් මේ මේ ඉන්න වයසක උන්දලා දෙන්නට මේ මිනී මතින් මේ වයසක අංකලා දෙන්නට හරිම වචනේ කියනවා මේ වයසක උන්දලා දෙන්නට අවුරුදු 80ට කිට්ටු වෙච්ච මේ වයසට ගියපු අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලනය කරපු මේ මේ රට මේ වගේ අගාධයකට පත් කරපු මේ දෙදෙනාට මේ චාන්ස් එක දෙන්න කරුණාකරලා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ උදවිය අවස්ථාව දෙන්න එපා. සියලු දෙනාම පරිස්සම් වෙන්න. අද රැය වෙනකොට මම ප්‍රාර්ථනා කරනවා මේ රැය අවසන් වෙනකොට මේ තත්ත්වය निराකරණය කරගන්න රටේ සාමය නැවතත් ස්ථාපිත කරන්න හැකි වේවා. අද රැය ඉතාමත් තීරණාත්මකයි. රාත්‍රිය වෙනකොට එක කෙනෙක්ට හරි උණ්ඩයක් දික්ුණොත් තුවක්වත් දික්ුණොත් මෙය නවතින්නේ විශාල ලේවිලකින්. ඒ හින්දා කරුණාකරලා පරිස්සම් වෙන්න හැම කෙනාම.